Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ජීවිතේ හරිම පුදුමාකාරයි. කොයි මොහොතේ මේ හැමදේම දාලා යන්න වෙයිද කියලා අපි කාටවත්ම කියන්න බෑ. රෝහල්වල රෝගීන් ගත්තොත් විනාඩිය දෙක හරි ඒ අය ජීවිතය අදිනවා. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්කම අපි හැමෝටම සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙන හැම දෙයක්ම දිහා අසරණව බලා ඉන්න විතරයි. රෝහල්වල ඖෂධ නැහැ. ෆාමසිවල බෙහෙත් මිල අහස උසට. රුපියලකින් දෙකකින් නෙවෙයි. රුපියල් 1000කින් 2000කින් මේ බෙහෙත් මිල ඉහළ ගිහින්. මේ ඖෂධ මිල වගේම බෙහෙත් හිඟකම ගැන අප ඖෂධහල් කිහිපයකින්ම විමසීමක් සිදු කළා. සිරප් වර්ග 10 කිල්ලොත් එන්නේ 1යි 2යි ගොඩක් බෙහෙත් අඩුයි පොඩි ළමයින්ගේ විශේෂයෙන් අඩුයි ලොකු භයානක තත්ත්වයක් බබාලාගේ හැම ගොඩක් බෙහෙත් නැහැ තව ගොඩක් බෙහෙත් දැන් අඩුවෙන් තියෙනවා මාකට් එකෙන් ජීවනි නැහැ බඩේලි වලට මොන බෙහෙත් වර්ග තියෙනවා ඒවත් නැහැ මේ සමහර බෙහෙත් එකට ගණන් උත් වැඩි දැන් ඒ වාගේ පාලන මිලක් නැහැනේ සතියකට එක මිලක් එන්නේ ඒක සමහර විට මේ ස්පිරිතාලේ ડોක්ටර්ස්ලා බෙහෙත් ලියනකොට සමහර බෙහෙත් වල බෙහෙත් જાති දෙකක් තුනක් විතරයි ඔතන දෙන්නේ ඉතුරු ටික එළිය ෆාමසින් ගන්න කියලා අර ගණන් බෙහෙත් ටික තමයි එළිය ෆාමසි වලට ගන්න කස්ටමර් එන්නේ හැපි ගොඩක් හිඟයක් තියෙනවා සමහර SPC බෙහෙත් වල තමයි අපිත් ගොඩක් කස්ටමර්ට දෙන්න බලන්නේ ඒ වගේ බෙහෙත් ටික ගොඩක්ම අඩුයි දැන් කොහොම වුණත් මේ ඖෂධ හිඟේ වගේම මිල ඉහළ යාම නිසා රෝගී ජීවිත අන්ත අසරණ වෙලා හරිය දුප්පත් වෙනවා මිනිස්සු හරියට කරදරයි කොයි පැත්තෙත් නැහැ ෆාමසි කොයි ගියත් නැහැ මරණ තමයි වෙන්නේ මේකට ඉතින් මොන ආකාරද කියලා තේරෙන්නේ නැහැ ඉතින් නේද ඉතින් මේකේ බලධාරි දැනගන්න ඕනේ ඉතින් ඒ වගේ නන්නේ ඉතින් නේද මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න ඇයිද මේ ගාම ගාන වැඩි දේවල් සල්ලි දීලා නැති බැරි මිනිස්සු වුණා කරන්නේ නැති බැරි දුක් විඳින්න වෙලා තියෙන්නේ බේත් නැහැ ඉතින් ලෙඩ්ඩු අන්තිම අමාරුවට වැඩලා ඉන්නේ මේ රජය කරන මේ වැඩින්දා බේත් දෙන්නන්නේ නැහැ මොකුත් නැහැ කිසිලයක් නැහැ මම ගියා බේත් ගන්න ස්පිරිතාලෙත් නැහැ ෆාමසියට ගියා ෆාමසියට ගියා ඊට පස්සේ ෆාමසියෙන් නෑ බෙහෙත්. දැන් ඉතින් මැරෙන්න තමයි තියෙන්නේ. බෙහෙත් නැතුව.